කතානායක වාහනය රිපයර් කරන්න කෝටි 2.5ක්. පැපත්සු සිනිදු සමකට හුරු බුහුටි රෝම් හැඩින් කැලින් ස්නාන කලාව. නෝමන් පලියවඩන තමයි අද වාර්තා කරන්න දෙවෙන පුවත්පතන. තමා පරිහරණය කරන වාහනය වසර 15ක් ඉක්ම යාම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් 2,68,00,000 ඇස්තමේන්තු කර ඇති බව කථානායක මහින්දා පාබේවර්ධන මහතා කියනවා. මේ තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ලබා දීම යෝග්‍ය යයි කී කථානායකවරයා. ඔවුන්ට මෙම වාහන ලබාදීම පිළිබඳව ලබන සතියේ රැස්වෙන පක්ෂනායකින්ගේ රැස්වීමේදී සඳහන් කර තිබෙනවා, සඳහන් කරන බවද පවසනවා. තමාගේ වාහන අලුත්වැඩියා කරනවට වඩා අලුත් වාහනයක් ලබා ගැනීම සුදුසුයයි තමාටත් හැඟී ගිය බවද කථානායකවරයා කිව්වා කියලා තමයි කියන්නේ. ඕනෑම වාහනයක් වසර 10කට වැඩි කාලයක් පරිහරණය කිරීමට නොහැකියයිද මහින්දාප්පා අබේවර්ධන මහතා සඳහන් කර තිබෙනවා. කථානායකවරයාගේ වාහනය රිපයර් කරන්න කෝටි 2.5ක් රිපයර් කරන්න. මම මේ කියන්නේ වාහනයක් අලුතෙන් ගන්න නෙවෙයි. එතකොට ඒ නිසා එතුමම කියනවා මේ කෝටි 2.5ක් දීලා මේක රිපයර් කරනකොට අලුත් එකක් ගන්න එක හොඳයි. ඒ නිසා මේ මන්ත්‍රීවරු කරන ඉල්ලීමේ යම් සාධාරණත්වයක් තියෙනවා කියන තැන තමයි ඔහු ඉන්නේ. දැන් එතකොට රිපයර් කරන්න ඕන මන්ත්‍රීවරුන්ගේ වාහන විතරද? දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පදින වාහන විතරයි පාවිච්චි කරද්දි නේද ෂොය වෙන්නේ? එහෙම නැත්නම් කල්ලිකුත් වෙන්න යම් යම් කොටස් රිපයර් කරන්න වෙන්නේ නේ. එතන සාමාන්‍ය ජනතාව පදින වාහන ඒව නෑ. ඒව ගෙනාවු තත්ත්වෙම තමයි තාමත් තියෙන්නේ. ඒවා පාරේ නෙමෙයි යන්නේ, වාහනේ සාක්කුවේ දාන් අපි බස් එකේ යන්නේ නේ. ඒ නිසා මේ සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන වාහන රිපයර් කරන්න වෙන්නේ නෑ. මන්ත්‍රීලගේ වාහන තමයි රිපයර් කරන්න වෙලා තියෙන්නේ. මන්ත්‍රීලා තමයි වාහන පදින්නේ. මන්ත්‍රීලා විතරයි වාහනවල යන්නේ නේද? ඒ නිසා මේ තීන්දු තීරණ ගන්නකොට මේ රටේ ජනතාව අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. මේ රට කරපු දේශපාලඥයෝන්ගේ තිබෙන මෝඩ වැඩ නිසා මේ රටේ ජනතාවට දුක් විඳින්න වෙලා තියෙන්නේ ඒකයි. නැතු මේ රටේ ජනතාව උපදිනකොට ගෙනාවු පවක් නිසාවත්, කරපු වරදක් නිසාවත් නෙමෙයි මේ රටේ මිනිසුන දුක් විඳින්න වෙලා තිබෙන්නේ. මේ ක්‍රමය හදපු දේශපාලඥයෝ නිසා, මේ ක්‍රමය හදපු නායකයෝ නිසා, මේ ක්‍රමය හදපු රාජ්‍ය තාන්ත්‍රය නිසා. ඒ නිසා වෙන අපි කියන්නේ වාහන ගෙන්වීම සම්බන්ධ තීරණයක් ගන්නවා නම්, ගෙන්වන ශක්්‍යතාවයක් තිබෙනවා නම්, ඒකට අවශ්‍ය සංචිත තිබෙනවා නම්, ඒ තීරණය ගති යුත්තේ මුළුමහත් රට වෙනුවෙන්ම හිතලා මිසක් මේ 225ක් වෙනුවෙන් හිතලවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වාහන ඉල්ලුවා නම් ඉල්ලපු අය ගැන හිතලවත් නෙවෙයි. එනිසා හැම තීරණයක් ගන්නවා නම් මුළුමහත් රටේම ආර්ථිකය ගැන හිතලා, මුළුමහත් රටේම ජනතාව ගැන හිතලා තීරණයක් ගන්න. එහෙම නැතුව මේ මන්ත්‍රීලගේ වාහනේ රිපයර් කරන්න ඕනේ, අනේ ඒව අවුරුදු 10කට වඩා පදින්න බෑ. ඒතර සාමාන්‍ය මිනිස්සුන්ගේ වාහනේ ඒවමකෝ මේ හදලා තියෙන අවුරුදු 100ක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට නෑනේ නේද? මාර කතා තියෙන්නේ ඉතින් මේවා කතා කරුවොත් අපිට මේ වෙලාව මදි. ඉතින් මේ වැඩේ කරගෙන යන්න. හඳුන්වා දෙන ආයුෂ් ෆේස් ක්‍රීම් නව ඇසුරුම. ආයුෂ් ෆේස් ක්‍රීම් මූණ දීප්තියට මුළු මාසෙකට.